ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී. අද අභිනව නිවහල් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වන කෝසල හේරත් මහත්මයාට අපි අපමුදල් බැඳලා ඒ පිළිබඳ එතුමාට සුබ ප්‍රාර්ථනා කරලා මේ අවස්ථාවේ අවංක නිවහල් සේවයක් රටට ඉටු කරන මෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය එතුමාට බාර දෙන්න. වසර දෙකහම ආරකට විතර පස්සේ දෙකකට විතර පස්සේ ඒ කියන්නේ 2022 ජනතා විසින් තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයා ගෙදර ගියාට පස්සේ පාර්ලිමේන්තුව විසින් පත් කරගත් ජනාධිපතිවරයා ඉත අවුරුදු දෙකක් හිටියා. හැබැයි දිගින් දිගටම මේ රටේ ජනතාවගේ අපේක්ෂාව ඉල්ලීම උනේ මේ රටේ ජනාධිපතිවරණයක් තියන්න ඕන කියලා. ඉතින් ඒ කාරණය ඊයේ රෑ අද පාන්දර වෙනකොට ජනතාවට මැතිවරණ කොමිසම විසින් ලබා දුන්න මැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න අලුතින් ජනතාවට අභිමතයට අනුව ඒ අනුව අභිනව නිවහල් පෙරමුණ කලින් අපි තීරණය කරපු පරිදි අපේ විධායක මණ්ඩලවල අපි අද උදෙන්ම අද දවල් වෙනකොට අපි ගිහිල්ලා අපි අපතැම්පත් කරන්න කටයුතු කළා. ඒ වගේම මේ මොහොත වෙනකොට අපි දැන් සුළු මොහොතකට කලින් පක්ෂයේ ලේකම්වරයා විසින් නාම යෝජනා පත්‍රය අස්සන් කරලා ඒ ආරාධනා මට දීලා මමත් ඒ නාම යෝජනා පත්‍රය අස්සන් කරලා පිළිගත්තා. අපි දැන් බලන් ඉන්නවා නාම යෝජනා බාර දින දිනට ඒ කටයුතු අවසන් කරන්න. මම කියන්න කැමතියි මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ තීරණය කරන්නේ කෙනෙක් හිතන්න පුළුවන් අපි කුඩා පක්ෂයක් ඒ වගේ කාරණා. නමුත් පැහැදිලිවම කියන්න ඕන මේ රටේ අද ඉතිහාසයේ වැඩිම දුකක් අපහසුතාවයක් මේ රටේ ජනතාව විඳින අවස්ථාවක්. මේ රටේ දරිද්‍රතාවය දිලිඳුභාවය 30-40% සීමාවකට ඇවිල්ලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට මිනිසුන්ට දරා ගන්න බැරි ජීවන වියදමක් බරක් දැනෙනවා. ඒක අපි දැක්කා. ඒකට හේතුව තමයි දැනට අවුරුදු 2-3ක වෙලේ ඉඳන් මේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා මේ අවුරුදු 70 ගානක් බලයට පත්වෙච්ච විටින් විට මේ ප්‍රධාන පක්ෂ දෙකකින් හෝ තුනකින් වලව් 2-3කින් පත්වෙච්ච කණ්ඩායම් මේ රටේ ජනතාවට දුප්පතුන් ගානට වැටි වෙනකම්ම ඒ කාරණය කරගෙන ගියා. දූෂණය, නාස්තිය, ඒ වගේම වංචාව මේ හැම දෙයක්ින්ම හොබෙවි පාර්ලිමේන්තුවක් තිබ්බේ. ඒකෙහිඳ තමයි අපි දැක්කේ ජනප්‍රියම මාතෘකාවක් උනේ සටන් පාඨයක් උනේ අරගල වෙලාවෙත් ඊට පස්සෙත් මේ 225ම ගෙදර යවන්න කියලා. මේක දරිද්‍රතාවයෙන් පෙළෙන අය විතරක් නෙවෙයි මේ රටේ උගත් බුද්ධිමත් හැමෝම මේ 225 ගෙදර යව යුතුයි කියලා තීරණය කරන්නේ කියන්නේ එහි ඉන්න අති බහුතරයක් ඉතාම දූෂිත වාන්චනික ලෙස කටයුතු කරන නිසා. ඉතින් අපි දැක්කා මේ පහුගිය අවුරුදු දෙක තුලත් IMF එක සමග ඇරෙන්න වෙන ඉසුඳුමක් නොදකින ජනාධිපතිවරේ ක්‍රියා කරලා IMF එකේ ඇමරිකානු න්‍යායපත්‍රයකට අනුව මිනිසුන්ට අපේ රටට අවශ්‍ය නොවන පරිදි මිනිසුන්ව පෙළගස්සන, මිනිසුන්ට බදු ගහන, මිනිසුන්ට අපේ රටේ රාජ්‍ය දේපල විකුණන න්‍යායපත්‍රයක් එක්ක ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඉතින් අපි පැහැදිලිව දන්නවා ජනතාව මේ වෙනකොට බඩු ගන්න ගියත් කඩේකට පසිම්බුවේ බලලා අති බහුතරයක් සමහර රාජ්‍ය දේශපාලනය කරන අය පාර්ලිමේන්තුවේ ඉන්න අය සහ ඒගොල්ලන්ගෙන් යැපිලා ඒගොල්ලන්ගෙන් ප්‍රතිලාභ ලබන අයට මේක තේරෙන්නේ නැතුව ඇති. නමුත් මිනිස්සු බස් එකේ යන්නේ වාහනයක් ගන්න නැත්නම් මොන හරි ළමෙක්ගේ පොතක් පැන්සලක් ගන්න ගියාම කුස්සිය දෙයක් ගන්න ගියාම ඉත අසිරුතාවයකින් ඉන්නේ. ඒ වෙලාවට ඒ අය මේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ හෙන ගහන්න කියලා හිතලා තමයි තමන්ගේ දිනදා වැඩ කටයුතු වල යෙදෙන්නේ. තමන් විඳින දුකට මිනිසු දන්නව වග කියන්න ඕන. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනත් ඊට කලින් අවුරුදු 30-40ක් විශේෂයෙන්ම අකණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය ගත්ත වැරදි තීරණ නිසා අද වන්දි ගෙවන්න වෙලා තියෙන ජනතාවෙන්ද. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පැහැදිලිවම මිනිස්සුන්ගේ පැත්ත හිටගෙන මිනිස්සුන්ට අසාධාරණ බදු දේවල් පනවන්නේ නැතුව මිනිස්සුන්ගේ ජීවන බර අඩු කරලා විදේශ
න්‍යායපත්‍රවලට වැඩ නොකර අපේ ලංකාවේ ජාතිකත්වය, අපේ භෞමික අඛණ්ඩතාවය, ආගම, අපේ සංස්කෘතිය, උරුමය, මේ සියලු දේ රැකගෙන ගිනියන රටක් හදන්න. එහිදී විශේෂයෙන්ම දූෂණය නාස්තිය කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නෙවෙයි, මේ රටේ අනිත් ලොකුම විනාශය සිදු කරන කුඩු ව්‍යාපාරය, මේ රටේ තරුණ ප්‍රජාව විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් අනිවාර්යෙන්ම ඒක ඉවර කරන්න අදිෂ්ඨානශීලීව එන ගමනක් මේක. එහිදී මම කුඩු නැත්තම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල ඉන්නවා පාරිභෝගිකයෝ, ඒ තමයි අපේ මිනිස්සු, මේ රටේ දුලිඳු මිනිස්සු සඳන් හැම පවුල් තරාතිරමකින් ඉන්න අය. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දින තොග වෙලෙන්දින මේ තොග වෙලෙන්දු ඉන්නේ බොහෝ විට දේශපාලන රැකවරණ ආරක්ෂාව ඇතුව. ඉතින් මම පැහැදිලිව කියනවා මේ රටේ මෙතෙක් ආපු කිසිම ජනාධිපතිවරයෙක් මතට තියුත මත්ද්‍රව්‍යව කිව්වට අද වෙනකන් ඒ ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම් ව්‍යාපාර නැති ඉවර කළා දාන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් විධායක ජනාධිපති කෙනෙක්ට විතරයි යුද්ධ ඉවර කරන්න පුළුවන්. ඒ වගේම මේ කුඩු උවදුර මත්ද්‍රව්‍ය උවදුර දරුවන්ගෙන් බේර ගන්න පුළුවන් විධායක ජනාධිපතිවරයෙක්ට. ඒ හින්දා ඒ කාරණයත් මම ජනාධිපතිවරයෙක් හැටියට සිද්ධ කරනවා. ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් කො මගේ කණ්ඩායම, කො මට පාර්ලිමේන්තු කණ්ඩායමක් කියලා. අපි අභිනව නිවහල් පෙරමුණ කියන්නේ පක්ෂ දේපශ පාලනයෙන් ඔබට නිවහල් පක්ෂයේ නමේම තියෙනවා නිවහල් ජනතාවක් හදන පක්ෂයක්. අපි මේ වෙනකොට සිවිල් සමාජය තුළ ඉන්න වෘත්තිකයන්, ක්‍රියාකාරීන්, දක්ෂයන් හඳුනාගෙන ඉන්නවා. බොහෝ හැකියාව තියෙන අය ඉන්නවා දූෂණය ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න අකමැති හින්දා. ඒ වගේම දේශපාලනඥයන්ට ගිහිල්ලා වන්දිබට්ටකම් කරන්න අකමැති හින්දා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ පක්ෂවලත් එක මේ රටේ සංවර්ධන කර්තව්‍යයට එකතු වෙන්නේ නැති. ඒක හින්දා තමයි පහුගිය අවුරුද්දකටත් වෛද්‍යවරු 1500කට වැඩිය, ඒ වගේම උගත් මිනිස්සු මේ රටින් දාලා යන්නේ. මම ආණ්ඩුවක් කරනකොට මේ රටේ සියලුම ඒ පුද්ගලයන්ගේට ආරාධනා කළ ඔවුන්ට ඒ වගකීම් පවරලා සුදුස්සාට සුදුසුසන දීලා ඒක පක්ෂ, ජාති, ආගම් ભેදයකින් තොරව සියලු දෙනාගෙන්ම වැඩ අරගෙන මේ රට මිනිසුන්ට ආඩම්බරයෙන් අපි ශ්‍රී ලාංකිකයෙක් කියන්න පුළුවන් වංචා දූෂණයෙන් තොර රටක් බවට පරිවර්තනය කරන කටයුතු කරනවා. ඉතින් අද අපේ මැතිවරණයට අපි මේ වුණා ඉතුරු මාස දෙක ඇතුළත විශේෂයෙන්ම නාම යෝජනා බාර දීලා ඒ කටයුතු අවසන් කරාට පස්සේ අපි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ගන්නවා, පටන් ගන්නවා. අපි අනිත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන් වගේ නාස්තිකාර මැතිවරණ ව්‍යාපාරයකට යන්නේ නැහැ. මොකද ඒවත් ජනතාවගේ බදු මුදල්. අපි දන්නවා, අපිට පේනවා දැනටම දේශපාලන පක්ෂ දෙකක් තුනක් අවුරුදු දෙකක් තිස්සේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. ඒකත් ජනතාවට බරක්, රටට බරක්. ඒ හින්දාම බොරු පොරොන්දු දෙනවා. අපි බොරු පොරොන්දු දෙන්නේ නැහැ. අපි ඉදිරියේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, අපි ජනතාවට දෙන පොරොන්දුව, අපි කරනවා කියන දේ අපි කියනවා. අපි බොරු කියන්නේ නැහැ. අපි වගවීමකින් යුතුව කරනවා. අනිත් දේශපාලන පක්ෂවල වගේ නෙවෙයි, ඒ දෙන පොරොන්දු මෙතෙක් කාලයක් දීපු හැම අපේක්ෂකයෙන්ම ඔවුන් ඒ පොරොන්දු කඩ කරා ජනතාවට කියා කරන්න දෙයක් නැහැ. මොකද ඒ ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලන නායකින් ආරක්ෂා කරන්න ඒගොල්ලන් වගේම ඒගොල්ලන්ගේ රාජ්‍ය කාලය තුළ දූෂණයෙන් නාස්තියෙන් පෝෂණය වෙන පිරිසක් හදා ගන්නවා, වහලුන් පිරිසක්. නමුත් අපි පක්ෂයක් හැටියට එහෙම පිරිසක් හදාගෙන නැහැ. අපි මේකේ බරපතලකම දන්නවා. හෙට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යවුවා වගේ. නමුත් ඔහු ආරක්ෂා කරන්න ඔහු එවුන්ගේ දේශපාලන විශාල පිරිසක්, පාක්ෂිකයන් පිරිසක් හිටියා. ඒ නමුත් අපිව ආරක්ෂා කරන්න අපි එහෙම වහල්ලුන්, එහෙම නැත්තම් අපේ වන්දිබට්ටන් වගේ දේශපාලඥයන් ඔහෝ පාක්ෂිකයන් පිරිසක් අපි හදාගෙන නැහැ. ඒකින්ද අපිට ජනතාව අතර රැදෙන්න පුළුවන් වෙන්නේ අපි මේ මැතිවරණය තුළ කියන පොරොන්දු හරියාකාව ඉෂ්ට කරොත් විතරයි කියන කාරණේ තේරුම් අරගෙන අපි මේ මැතිවරණයට යන්නේ. ඒකින්ද මම ජනතාවට කියනවා බය නැතුව විශ්වාස කරන්න. ඉදිරියේදී ඕගොල්ලන්ට අපි කියන කරන දේවල්, දැනටත් කියලා කරන දේවල් අනිවාර්යෙන්ම කරනවා, කියනවා වගේම ඒවා කරලා පෙන්නනවා. දා මම පුරවැසියෙක් හැටියට 225න් එක්කෙනෙක් ගෙදර යවුවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය
පාර්ලිමේන්තුවක 225ක් විදේශ ජාතික කාන්තාවක් කියලා දන දන ව්‍යවස්ථා උල්ලංඝනවා කියලා දන දන ආරක්ෂා කරගෙන ඉන්නකොට පුරවැසිය කැඩිටේ සටන තනියම කරලා ඉවර කරා. ඉතින් ජනාධිපතිවරයේ කැඩිටේ ඒ මම කරන කියන හැමදේම ඊට වැඩිය අවංකව එඩිතරව කරන්නවා ජනතාවගේ පැත්තෙන් හිටගෙන කියලා මම කියන්න කැමතියි. ජනතාවට මට කියන්න තියෙන්නේ ඕගොල්ලන් දුක් විඳිනකොට ඕගොල්ලන්ට දැනෙන අමාරුකම් බඩුවක් යමක් කරගන්න ගියාම හැදෙන තියෙන ප්‍රශ්න ඒ පීඩනය දකින්නකොට ඕගොල්ලන්ගේ හිතට එන එක හැඟීමක් තමයි මේ නායකය මෙතෙක් හිටපු දේශපාලන නායකය පාර්ලිමේන්තු නියෝජනය කරන මිනිස්සු ඒගොල්ලන්ගේ ඡන්ද අරගෙන ඇවිල්ලා සුර සැප විඳිනවා ඒ මිනිසුන්ට ප්‍රශ්න දැනෙන්නේ නැහැ කියලා. එතකොට මේ මිනිස්සු අපි දන්නවා හෙන ගහන්න ඕන කියලා පොල් ගහන තත්වයකට පහුගිය කාලේ අපි දැක්ක මම කියන ජනතාවට එහෙම කේන්තියක් ආපුවම ඒ කේන්තිය ලඝු කරගෙන ඉවසගෙන හෙන ගහනවා වෙනුවට සැප්තැම්බර් 21 ඡන්ද පොලට ඇවිල්ලා ඕෂල් හේරත්ත කතිරයක් ගහන්න. මොකද ඒ පුද්ගලයන්ට ඔබේ ඡන්දය අරගෙන ජනතාවට බොරු පොරොන්දු දීපු වංචා කරපු දූෂණ ජූසිතව කටයුතු කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන එක ඔබලා වෙනුවෙන් මම කරනවා. ඒ වගේම ඉදිරියේදී එහෙම පරිසරයක් ඇති නොවෙන්න වගේ බලනවා කියලවත් මම පැහැදිලිව කියනවා. ඒක අපි හරියටම නාම යෝජනා බාර දීලා අගෝස්තු 15 හරියටම සතියකින් වගේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කරන ක්‍රියාව ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියනවට වැඩිය දැනටමත් අපි ඇත්තටම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒක එතනින් වෙනසක් නැහැ. ඒ පක්ෂයේ තියෙන අරමුණුත් එක මම ජනතාවට දෙන දේ ඇවිල්ලා ප්‍රකාශයකට වැඩිය පොරොන්දුවක් ජනතාවත් එක්ක මම බැඳෙන ගිවිසුමක් ඒ ගිවිසුමට මම වග වෙනවා. ඒ ජනතාවට මම කරනවයි කියන කාරණය ජනතා ගිවිසුමක් හැටියට නාම යෝජනා බාර දීලා සතියකින් පස්සේ මම කරන එකේ වකවානුවක් එක්ක කාල රාමුවක් එක්ක කරන වැඩපිළිවෙල සියලු දේ ඒක සඳහන් කරනවා. අගෝස්තු 15 නාම යෝජනා බාර දෙන්න තියෙනවා. ඊට පස්සේ බොහෝ දුරට අගෝස්තු මාසේ 21 25 අතර ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයි මම කියන්නේ ජනතා ගිවිසුමක් අපේක්ෂකෙක් හැටියට ලබා දෙන මම ඒක ජනතාවට දැනගන්න ලබා දෙනවා. ඇත්තටම අපි අනිවාර්යයෙන්ම තැනක් තෝරගෙන මාධ්‍යයට ඉස්සරහට ඒක දැනුම් දෙන්නම් කරන ස්ථානය ගැන අපි මේ වගේම මාධ්‍ය හමුවක් කරා වැඩසටහනක් කරා එක කරන්න. හැබැයි අපි අනිත් දේශපාලඥයෝ වගේ ටෙන්ට් ගහලා හට් ගහලා බස් වලින් ඇදලා පැරබොලික් හට් ගහලා මිනිස්සු රස්තියාදු කරලා මිනිසුන්ගේම සල්ලි වියදම් කරලා ගෙන්නන්නේ ඔය 5000ක් අපි දන්නවා. දැන් ඔය පැරබොලික් හට් ගහලා නගරවල් ගානේ තිබ්බට ඒවට බස් වලින් සෙනගා දින්නේ ඒ වැඩසටහන් වලට ඒ ප්‍රචාරක රැලි වලට එන අයගෙන් 90%ම ඒ වෙනකොට ඡන්දය දෙන්න තීරණය කරපු මිනිස්සු. අපේ ගනුදෙනුව තියෙන්නේ පාක්ෂිකයන්ට වැඩිය මේ රටේ සමස්ත ජනතාව වෙනුවට අපේ පණිවිඩය ගිනියන එක. ඒක අපි සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරක ක්‍රමවලින් පරිබාහිරව මෙතෙක් ඉතිහාසයේ නොදකපු ක්‍රමයකට මාධ්‍ය පාවිච්චි කරත් ඒක එළියට යන විදිය ඉතාම ආකර්ශනීය විදියට මේ ජනතාවට අපේ පණිවිඩය ගිනියන්න අපි කටයුතු කරනවා. පහුගිය ඒ කාරණයට හොඳම කෙනා අපේ ලේකම්තුමා උත්තර දෙන්න. ඇත්තටම බලපෑම් වලට වැඩිය මේ වෙලාවේ අපිට පේනවා අපේක්ෂකයෝ සහ ප්‍රධාන පක්ෂ උත්සාහ කරනවා පොඩි පක්ෂ තමන්ගේ වැඩේ කරගන්න දරදී අදින්න උත්සාහ කරගන්න. ඒ වගේ ආරාධනා අපිටත් හම්බුණා. ඉතින් මේ රටේ ප්‍රධාන පක්ෂ අපිත් එක්ක අපි කතා කරා. ඉතින් අපිට ඒ කට්ටියට මූණටම අපි කිව්වේ අපේ පක්ෂය විකිනෙන පක්ෂයක් නෙවෙයි, අපේ පක්ෂ ව්‍යවස්ථාවෙන්ම අපි සන්ධානගත වෙන්නේ නැහැ කිසිම පක්ෂයක් එක්ක කියලා තැනකින් නම් අපි යන පක්ෂයක්. ඉතින් ඒ හින්දා අපි කිසි විටකත් ප්‍රධාන පක්ෂයකටවත් අපේක්ෂකෙක්ටවත් උදව් කරන්නේ නැහැ. අපි අපේ ගමනක් තනි ගමනක් යන්නේ. ඒ වගේම ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට අපි අභියෝග කරලා කියනවා, මේක තර්ජනයක් කියලා කියාගත්තත් කමක් නැහැ, ඕගොල්ලෝ ඇවිල්ලා මිනිසුන්ට දෙන්න බොරු පොරොන්දු අපි මිනිසුන්ට කියලා දෙනවා, ඒකේ தත්ත්වය මොකද්ද කියලා. ඒ වගේම අපි ප්‍රධාන පක්ෂවලින් හෝ වෙනත් එන හැම අපේක්ෂකයාටම කියනවා
මිනිස්සු ඉස්සරහා බොරුවට සුදු චරිත හැටියට නැඳන්ගෙන්න එපා. ඕගොල්ලන්ගේ දූෂණ වංචා චෝදනා තියෙනවා නම් වෙන සල්ලාල හොරකම් චෝදනා තියෙනවා නම් කරුණාකරලා මැතිවරණයට නොඉන්න. අපි මැතිවරණයෙන් පස්සේ නෙවෙයි මැතිවරණය වෙලාවේ අපේක්ෂකයා කවුරු වුණත් අපි ඒ අයගේ සාක්කි සහිතව ඔවුන්ගේ අඩුපාඩු හොර වංචා දූෂණ ගැන අපි මිනිස්සුන්ව දැනුවත් කරනවා. මොකද ඡන්දෙන් පස්සේ මිනිස්සුන්ට දැනුවත් කළා වැඩක් නැති හින්දා ඒක හින්දා අද නාම යෝජනා අප සම්පත් කරන දවස පටන් ගත්තත් සති දෙක කාලයක් තියෙන අත් අපේක්ෂකයන්ට කල්පනා කරන්න කරුණා කරලා තමන්ගේ කතා කරන්න පුළුවන් නම් තමන්ට විවෘතව කතා කරන්න පුළුවන් නම් හොරකම් වංචා කළා නැත්තම් බොරු පොරොන්දු අතීතයේ දීලා නැත්තම් බැංකු කඩලා නැත්තම් ඇවිල්ලා කතා කරන්න මේ රට පාවා දීලා නැත්තම් මේ රට වලට විදේශ රටවල් වලට කුමන්ත්‍රණ වලට පාවා දීලා නැත්තම් කුඩුකාරයන් ආරක්ෂා කළා නැත්තම් ලොකු බිස්නස් කාරයන්ට හොරට බදු වංචා පහසුකම් දීලා නැත්තම් ප්‍රභූ පන්තියක් හදන්න ලෑස්ති වැඩ කරලා නැත්තම් විතරක් ඇවිල්ලා කතා කරන්න. මොකද අපි මේකට සෑහෙන කාලෙකින් නම් ලෑස්ති වෙච්ච මැතිවරණයක්. අපි සියලුම අපේක්ෂකයෝ ගැන යම් කිසි අදහසක් ඇතිව ආපු ගමනක්. ඒ හින්දා සියලුම එන අපේක්ෂකයෝ ගැන අපි ලොන්ඩ්‍රි දානවා වෙනුවට කිලුටු ඇඳුම් ටික වැල්වල වනල මිනිසුන්ට පෙන්වන්න ලෑස්ති වෙයි පිට ඉන්නේ.